උතුරේ රූපවාහිනී විකාශන කටයුත්තක් ඇරඹීම සඳහා රූපවාහිනී සංස්ථාවේ 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනයට ගොස් සිටියා. දිනේ රාජකාරී නිමවීමෙන් පසු තමන් සමග සිටි යාපනයේ පදිංචි එක් සහෝදර නිලධාරියෙකු නිවසට ඇරලවා යලි පැමිණෙමින් සිටියේදී ඔවුන් ගමන්ගත් වෑන් රථය සමග සිව් දෙනෙකු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණා. ඒ රේණුකාත්තනායක, ගාමිණී ජයන්ත, නිලන්ත ගුණවර්ධන, එම් කරුණාපාල යන නිලධාරීන්. ඔවුන් යලි පැමිණියේ නැහැ. ජාතික රූපවාහිනියේ සේවය වෙනුවෙන් කැප වූ ඔවුන් අප අද දිනේ සිහිපත් කරන්නේ කෘතවේදීවයි.